අදාපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සයිෆර් ෆීඩ්බැක් මෝඩ් එක. මේ සයිෆර් ෆීඩ්බැක් මෝඩ් එක මෙච්චර දවසක් කතා කර මෝඩ් වලට වඩා වෙනස් මෝඩ් එකක්. ඒකෙදි ඇත්තටම අපි බ්ලොක් සයිෆර් එක පාවිච්චි කරන්නේ කී ස්ට්‍රීම් එකක් ජෙනරේට් කරගන්න. මෙච්චර දවසක් අපි කතා කරපු මෝඩ් එක කියන්නේ මෝඩ් එකක් කතා කරා ECBCBC ඒ මෝඩ් එකේදී අපි අපේ ප්ලේන් ටෙක්ස්ට් එක බ්ලොක් සයිෆර් එක පාවිච්චි කරලා එන්ක්‍රිප්ට් කරනවා ඩීක්‍රිප්ට් කරනවා. හැබැයි මේ සයිෆර් ෆීඩ්බැක් මෝඩ් එකේදී සිද්ධ වෙන්නේ බ්ලොක් සයිෆර් එක පාවිච්චි කරලා කී ස්ට්‍රීම් එකක් හදාගන්න එක. ඒ කී ස්ට්‍රීම් එක තමයි යූස් කරන්නේ ප්ලේන් ටෙක්ස්ට් එක එන්ක්‍රිප්ට් කරන්න ඩීක්‍රිප්ට් කරන්න. අපි බලමු මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ මෝඩ් එකේදීත් අපි මුලින්ම පාවිච්චි කරනවා ඉනිෂියල් වෙක්ටර් එකක් නැත්නම් ඉනිෂියල් වැලියු එක. මේ ඉනිෂියල් වැලියු එක ඇල්ගොරිතම් එක කියන්නේ බ්ලොක් එකේ සයිස් එක තමයි. අපි ඩෙස් එක කියලා ගත්තොත් ඉතින් ඇල්ගොරිතම් එක මේ ඉනිෂියල් වෙක්ටර් එකේ සයිස් එක බයිට් 8ක් එහෙම නැත්නම් බිට් 64ක්. මම මෙතෙන්දී බිට් වලින් ගන්නම්. මේ ඉනිෂියල් වෙක්ටර් එකේ සයිස් එක බිට් 64ක් බිට්ස් වෙනවා. ඊට පස්සේ මේ අපි කරන්නේ මේ ඉනිෂියල් වෙක්ටර් එක ඉන්පුට් කරනවා අපේ එන්ක්‍රිප්ෂන් ඇල්ගොරිතම් එකට. එන්ක්‍රිප්ෂන් ඇල්ගොරිතම් එකට අපි ඩෙස් කියලා ගත්තොත් මේක උදාහරණයකට මේක ඩෙස් ඇල්ගොරිතම් එක. හරි එන්ක්‍රිප්ෂන් ඇල්ගොරිතම් එකට. ඒකට අපි ඒ එන්ක්‍රිප්ෂන් ඇල්ගොරිතම් එකට අදාළ කී එකක් එන්ක්‍රිප්ට් එන්ටර් කරන්න. ඉන්පුට් කරන්න. ඊට පස්සේ අපිට ලැබෙනවා මොකක් හරි අගයක්. ඒ අගය ඇත්තටම මේ ඉනිෂියල් වෙක්ටර් එක මේ බ්ලොක් සයිෆර් එකෙන් එන්ක්‍රිප්ට් කරලා එන අගය තමයි මෙතන තියෙන්නේ. අපි මේක 64 කියලා ගත්තොත් ඉනිෂියල් වෙක්ටර් එක මෙතන 64 bit අගයක් ලැබෙනවා. ඊට පස්සේ අපි මේ සයිෆර් ෆීඩ්බැක් මෝඩ් එකේදී වෙන්නේ 64 bits වලින් අපි R bit pick කරමු. උදාහරණයකට අපි හිතමු මේක අපිට ඕන වරකට bit 4 ගන්න encrypt කරන්න කියලා. එතකොට මේ R කියන්නේ උදාහරණයකට bit 4යි. අපිට එක වරකට bits කීයක් encrypt කරන්න කියන ඕනකද කියන එක තමයි R වලින් කියවෙන්නේ. අපිට byte එක කියන්නේ stream cipher එකක් විදිහට මේක use කරන්න ඕන නම් byte එක use කරලා encrypt කරන්න ඕන නම් මේ R කියන එක වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් bit 8. එතකොට මේ R කියන්නේ bit 8. හරි අපි උදාහරණයකට bit 8 කියලා ගනිමු. අපි byte එක encrypt කරන්න. ඩෙස් ඇල්ගොරිතම් එක යූස් කරනවා. ඔයගොල්ලෝ දන්නවා බයිට් 8ක් ඕන විචාර කරකොල. හැබැයි මේ වෙලේදී අපි භාවිත කරන්න යන්නේ බයිට් 1යි. කියන්නේ bit 8යි. R කියන්නේ 8 bits කියලා අපි ෆික්ස් කරනවා. මේක R any number of bits. උදාහරණයකට අපි ගන්නවා R කියන්නේ bit 8යි. ඊට පස්සේ අපේ encryption එක හරිම සරලයි. මේ R bit එක අපේ plain text එකෙන් මේ plain text එක තියෙනවා නම් මෙතන අපේ මෙතන ප්ලේන් ටෙක්ස්ට් එක තියෙනවා. අපේ ප්ලේන් ටෙක්ස්ට් එකෙන් මෙතන ප්ලේන් ටෙක්ස්ට් එක තියෙනවා. ප්ලේන් ටෙක්ස්ට් එකෙන් අපි පික් කරනවා R bits. මේ ප්ලේන් ටෙක්ස්ට් එකෙන් R bits ඒ කියන්නේ bit 8ක් පික් කරනවා. මේ bit 8යි අපි XOR කරනවා. කියන්නේ ප්ලේන් ටෙක්ස්ට් එකෙන් bit 8යි R මේ bit 8 කියලා ගත්තා. එක ජෙනරලයිස් කියලා කිව්වොත් මෙතනින් R bit pick කරනවා plain text එකනොත් R bit pick කරනවා XOR. XOR කරනවා. ඒක තමයි අපේ cipher text එක. එතකොට අපිට cipher text එක හැටියට ලැබෙනවා R bit. නැවතත් කිව්වොත් initial value එකක් ගන්නවා ඒක random number එකක්. encrypt කරනවා block cipher algorithm එක දාලා dash algorithm එක දාලා ඒක encrypt කරනවා key එකක් ඇතුළත් කරලා. ඊට පස්සේ ඒ encrypt කරලා එන value එකෙන් R bit pick කරනවා. ඒ R bit'ui plain text එකේ R bit'ui XOR කරලා cipher text එක හදනවා. cipher text R bit හදනවා. ඒකට R කියන්නේ 8 කියලා ගත්තොත් bit 8යි කියලා ගත්තොත් අපි plain text එකෙන් 1 byte එකක් අරන් ඒක encrypt කරනවා. එතකොට අපිට cipher text byte එකක් ලැබෙනවා. stream cipher එකක් ලැබෙනවා. එතකොට මේක encryption එක වෙන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා XOR.
X operation මේ X operation එක තමයි encryption එක වෙන්නේ. හරි අපි දැන් R කියන්නේ 8 කියලා අරන් අපි හිතුව එක byte එකක් encrypt කරා කියලා. කොහොමද දැන් ඊළඟ byte එක encrypt කරන්නේ? ඊළඟ byte එක encrypt කරන්න අපිට තව key එකක් ඕනේ. මේ වගේ key එකක් ඕනේ. XOR කරන්න මේ plain text එකත් එක්ක. අපි කොහොමද ඊළඟ key එක හදාගන්නේ? ඒක තමයි මේකේ තියෙන interesting කාරණේ. අපිට ඊළඟ bit එක හදන්න අපි මොකද දන්නවද කරන්නේ අපි මේ initial vector එක මෙහෙට left shift කරනවා r bits වලින් ඒ කියන්නේ මේක r 8යි කියලා ගත්ත ඉතින් bit 8ක් මෙහෙට තල්ලු කරනවා තල්ලු කරලා මේ cipher text එක generate කරපු method එක feed කරනවා ඒ කියන්නේ මේ cipher text එක Initial vector එක මෙතෙන්ට add කරලා මේක මේ පැත්තට තල්ලු කරලා බලන්න. එතකොට මේ cipher text එක feed කරපු උඩට feed කරපු cipher text එක මෙහෙම උඩට feed කරලා කරාම මෙතන r 8 නම් r bit සම feed කරන්නේ එතකොට 1 byte. එතකොට මෙතන හැදෙනවා අලුත් initial vector එකක්. අන්න ඒ initial vector එක නැවතත් මේ block cipher එකට දාලා encrypt කරන. එතකොට මෙතන හැදෙනවා අලුත් key එක. අන්න ඒකෙන් අපි නැවතත් r bits අපේ උදාහරණ 8 bits pick කරලා ඊළඟ byte එක XOR කරනවා. ඊට පස්සේ තුන්වෙනි එක කරන්නේ කොහොමද? මේ වැඩේම කරනවා. මේක ආයේ මේ හැදෙන දැනට තියෙන මේ state එකේ තියෙන initial vector එක නැවතත් මෙහෙට left shift කරලා r bits වලින් මේ cipher text r bit උඩට feed කරනවා. ඒ විදිහට දෙකින් දිගටම මේ plain text එක ඉවර වෙනකන් මේ වැඩේ කරගෙන යනවා. මම නැවතත් කියන්නම් මොකද වෙන්නේ කියලා. generalize විදිහට අපිට තියෙනවා මේකෙදි initial vector මේකෙදි තියෙනවා අපිට initial vector එක sorry මේක අපි එහෙනම් initial vector එකක් තියෙනවා initial vector එකක් ඒ ඉනිෂියල් වෙක්ටර් එක එන්ක්‍රිප්ට් කරනවා බ්ලොක් සයිෆර් ඇල්ගොරිතම් එකකින් එතකොට ඒ බ්ලොක් සයිෆර් ඇල්ගොරිතම් එකේ කී එක ඉන්පුට් කරාම මෙතෙන්ට එනවා එන්ක්‍රිප්ටඩ් ඉනිෂියල් වෙක්ටර් මේ එන්ක්‍රිප්ටඩ් ඉනිෂියල් වෙක්ටර් එකෙන් අපි r bits fit කරනවා මේක n n කියන්නේ block size block size තමයි n කියන්නේ මෙතනින් ඊට පස්සේ ගන්නවා r bits ඒ r bits කියන්නේ අපිට encrypt කරන්න ඕන plain text එකේ size ඊට පස්සේ අපි plain text එක තියනවා මේකට feed වෙන continuously මේකෙන් pick කරනවා r bits a දෙක xor කරලා එන එක තමයි අපේ cipher text එක ඒකත් cipher text r bits තමයි. අපි මේ පැත්ත sender කියලා හිතුවකින් මේ පැත්ත recipient කියලා හිතුවකින් අපි හිතමු මේ මෙයා recipient කියලා recipient නම් මෙයා recipient එතකොට recipient කොහොමද මේක decrypt කරන්නේ බලමු අපි කොහොමද කරන්නේ කියලා. මේ first r bits ඊට පස්සේ ඇත්තටම ඊළඟ එක encrypt කරන්න මේ cipher text එක feedback කරන්න ඕන මේ initial vector එකට මේ r bits feedback කරන්න. එතකොට ඊළඟ initial vector එක generate වෙනවා ඒක encrypt කරනවා ආයේ එකෙන් r bit pick කරනවා මේ cycle එක තමයි වෙන්නේ. මේක encryption කොහොමද decrypt කරන්නේ? Decrypt කරන්න නම් අපි මේ වැඩේම reverse order එකට කරන්න. මුලින්ම first r bits ආවම අපි මුලින්ම ඇත්තටම මේක decrypt කරන්න නම් මේ recipient ඒ කියන්නේ දත්ත ලබන්නාත් මේ initial vector ලබන්න ගාවත් මේ එකම initial vector එක තියෙනවා. අපිට initial vector එක ඇටියට random number එකක් භාවිත කරන්න පුළුවන්. මේ දෙක මේ දෙන්නම දැනගෙන තියෙන්න ඕනේ. ඒක කොහොමද දැනගන්නේ කියන එක අපි පස්සේ කතා කරමු. එතකොට මුලින්ම මේ ලබන්න ගාවත් initial vector එක තියෙනවා. එයත් කරන්නේ මේ වැඩේම. එයා අපි encryption algorithm එකට කී එකක් තියා දැනගෙන ඉන්න ඕන obviously පාවිච්චි කරලා මේ
initial vector එකෙන් මේ encrypt කරලා initial vector එක ඒකෙන් r bit තරම් ඒක xo කරනවා මේ එන cipher text එකත් එක්ක. එතකොට අපිට ලැබෙනවා plain text එක නේද? හරි. මුලින්ම එනවා අපේ cipher text එක මුලින්ම encrypt කරපු එක. එතකොට මෙයා ready වෙලා ඉන්නේ. යාගවත් initial vector එක තියෙනවා. යාගවත් key එක තියෙනවා. ඒ initial vector එක key එකෙන් encrypt කරලා එන අගය encrypted initial vector එක ready කරන් ඉන්නවා. අපේ මුල් cipher text එක ලැබුණු හැටියෙම ඒකෙන් r bit pick කරලා එයා නැවතත් xo කරනවා. එතකොට මේකේ decryption algorithm එකත් xo encryption xo decryption xo xo කරනවා cipher text එකත් එක්ක. මෙතෙන්දී xo කරනවා plain text එකත් එක්ක. එතකොට cipher text එක ඇදෙනවා. cipher text එක xo කරනවා නැවතත් ඒ random number එකක් එක්කම. එතකොට plain text එක නැවතත් ලැබෙනවා. cipher text එක xo කරාම random number එකත් එක්ක plain text එකම ලැබෙනවා. අපි මෙතෙන්දී එකම initial vector එක එකම key එකත් එක්ක use කරන නිසා එකම random number එක තමයි මෙතෙන්දී ලැබෙන්නේ. මෙතන ලැබෙන මුලින්ම ලැබෙන r bit උයි මෙතන මුලින්ම ලැබෙන r bit උයි මෙතන මුලින්ම ලැබෙන r bit උයි එකම තමයි. එකම ආගය වෙනවා. හරි. එතකොට අපිට ලැබෙනවා මුල් plain text r bits. r bits මුලින්. ඊට පස්සේ ඊළඟ එක එනකොට කොහොමද එයා මේක decrypt කරන්නේ? ඊළඟ r bit එද්දි එයා මොකද කරන්නේ? මෙතන දැන් එයාට cipher text එක ඔල්රෙඩි ලැබිලානේ තියෙන්නේ. අන්නේ cipher text එක එයා feedback කරනවා මේ initial vector එකට. ඒ කියන්නේ r bit මෙහෙට shift කරලා encryption එකේ විදිහටම එයා අලුත් initial vector එකක් හදාගන්නවා. ඒ initial vector එක encrypt කරලා අලුත් key එක හදාගන්නවා. හදාගෙන එයා ලෑස්ති වෙලා ඉන්නවා ඊළඟ cipher text එක නේද? ඊළඟ cipher text එක ආපු ඇටියේ මේ r bit උයි මේ cipher text එකයි xo කරලා දෙවෙනි plain text එක ලබා ගන්න r bits කියන්නේ දෙවෙනි block එක decrypt කර ගන්න. ඊට පස්සේ ඒ දෙවෙනියට ලැබෙන cipher text එක යා නැවතත් feedback කරලා අලුත් initial vector එක හදාගෙන එයා බලන් ඉන්නවා තුන්වෙනි block එක මේ පැත්තෙන් එනක. ඒක තුන්වෙනි block එකම එක යා decrypt කර ගන්න. ඒ විදිහට එහා එන සියලුම cipher text decrypt කරගන්න. මෙතනදී encrypt වෙනවා. මෙතනදී decrypt වෙනවා. මේක තමයි cipher feedback mode කියලා කියන්නේ. මේකෙදි තියෙන ප්‍රධාන ප්‍රශ්නය. ප්‍රශ්නේ වෙන්නේ අපි හිතමු මේ cipher text එක transmit කරද්දී යම් කිසි attacker කෙනෙක් මේ cipher text එක transmit කරද්දී එයා මොන හරි change එකක් කරනවා මේ cipher text එකට. cipher text. ඒ change එක කරෝතින් ඒ change කරපු cipher text එක මේ key එකත් එක්ක xo කරාම එයාට ලැබෙනවා වැරදි error. වැරදි encrypted block. ඊට පස්සේ මේ change කරපු cipher text එකම තමයි එයා feed කරන්නේ ඊළඟ key එකට. ඊට පස්සේ මේ චේන්ජ් කරපු cipher text block එකෙන් පස්සේ ලැබෙන කිසිම දත්තයක් මේ recipient decrypt කරන්න වෙන්නේ නැහැ. මොකද මේ key generation එක වෙනස් වෙනවා. උදාහරණයකට කිව්වොත් මේ cipher text block එක මේ ith cipher text block එක alter කරොත් ith වලින් පස්සේ ලැබෙන ඕනෙම බ්ලොක් එකක් ඕනෙම cipher text block එකක් හැම cipher text block එකක් ඕනෙම නෙමෙයි හැම cipher text block එකක්ම recipient එකට decrypt කරගන්න වෙන්නේ. මොකද මේ feedback එක යන නිසාත් මේ feedback එක කරන ease generate freeze හැදෙන නිසා මේ මෙතන මේ attack එකක් නිසා මේක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දත්ත යවද්දී ඒ සිදුවෙන error එකක් හින්දා වරදක් හන්දත් මේ cipher text එක වෙනස් වීම හැකියාවක් තියෙනවනේ. මොකක් හරි bit එකක් flip වෙන්න පුළුවන්. එහෙම වුණොත් එතනින් පස්සේ කිසි දෙයක් මේ recipient එක decrypt කරගන්න බැරි වෙනවා. ඒක තමයි මේ cipher feedback mode එකේ තියෙන දුර්වලකම. ඊට මේ feedback mode එක පාවිච්චි කරන්නේ මේ block cipher එකක් මොකක් හරි block එකේ size එකට අඩු ප්‍රමාණයක data blocks වලින් encrypt decrypt කරගන්න අවශ්‍ය වුණොත්.
වෙන විදිහෙන් කිව්වොත් අපිට block cipher එකක් stream cipher එකක් කරගන්න ඕන උනොත් අපිට මේ mode එක use කරන්න පුළුවන් stream cipher එකක් byte එකක් මේක පාරට ගන්න encrypt කරන්න block cipher එකක් එක byte එකට වඩා ගන්න කියන්නේ byte 8ක් එහෙම නැත්නම් byte 16ක් ගන්න හැබැයි මේ cipher feedback mode එකෙන් මේ r කියන එක අපිට 8යි කිව්වොතින් අපිට byte එක ගන්න. ඒ කියන්නේ bit 8 ගන්න එක වරකට encrypt කරන්න පුළුවන්. මොකද encryption එක ඇත්තටම XOR operation එක. මේ block cipher එක use කරන්නේ keys generate කරන්න පමණයි මේ mode එකේදී. එතකොට එකම key stream එක මේ sender පැත්තේ recipient පැත්තේ දෙකේම මේ mode එකේදී generate වෙනවා. අපිට මේ mode එක පාවිච්චි කරලා අපි තමු bit එකක් එක bit එක encrypt කරන්න ඕන නම් මේ r කියන එක අපි එකයි කියලා ගත්තා නම් හරි අපිට byte දෙක දෙක encrypt කරන්න ඕන නම් මේ r කියන එක 16යි කියලා ගත්තා නම් හරි ඒ වගේ අපිට ඕනම bit ගණනක් එක වරකට plain text එකේ ඕනම bit ගණනක් එක වරකට ලබාගෙන මේ mode එක පාවිච්චි කරලා encryption කරන්න පුළුවන් වෙන විදිහකින් කිව්වොත් මේ mode එක අපිට මේ මොඩල් පාවිච්චි කරලා block cipher එකක් අපිට stream cipher එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මේ cipher feedback mode එකේ තියෙන ප්‍රධානම දුර්වලකම තමයි error එකක් ඇති වුණොත් cipher text එක transmit කරද්දී ඊට පස්සේ ලැබෙන කිසිම encrypted දත්තයක් අපිට decrypt කරගන්න බැරි වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ cipher feedback mode එක කොහොමද change කරගන්නේ කියලා error ඒ කියන්නේ මේ error propagate වෙන එක නවත්ත ගන්න. ඒ සඳහා පාවිච්චි කරනවා වෙන mode එකක්. ඒකට කියනවා output feedback mode කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් output feedback mode එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඉගෙන ගනිමු.